Soft Logic Life සිත ගුරු gedara පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු gedara පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු ආයුබෝවන් දුවල පුතාලා සෙල් දෙනාටම ඔබ සෙල් දෙනාටම සුබ උදෑසනක් සමග සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා Soft Logic Life සිත FM සමග ගෙනෙන ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි අදත් සුපුරුදු පරිදි ඔබ අප මේ කොටුව සිටින්නේ අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල විෂය සම්බන්ධව අද අපි කතා කරන්නේ බැද්දේගම නවකතාව සම්බන්ධවයි බැද්දේගම නවකතාව ඔබට නිර්දේශිත උසස් පෙළ පාඩම් මාලාවේ ඔබ තෝරා ගත යුතු ඔබට පිළිතුරු සැපිය හැකි නවකතාව ලෙස හඳුනා දෙන්නට පුළුවන් සැබවින්ම පුතේ අපි නවකතාවක් කියන්නේ මොකක්ද කියලා නොදැන නවකතාවක අරමුණ හා නවකතාවක විකාශනය හා නවකතාවක තේමාව පිළිබඳ වටහා ගැනීමක් නොමැතිව නවකතාව අධ්‍යයනයක නොයේදී අපිට බෑ බැද්දේගම නවකතාවේ ਵਿਚාරය සඳහා ඉදිරිපත් වෙන්න. එනිසා අප මුලින්ම වටහා ගත යුතුයි නවකතාවක් කියන මේ සංකීර්ණ මාධ්‍ය කතරම් ප්‍රබල සාහිත්‍යාංගයක්ද කියලා. ඇත්තටම පාඨකයා වෙත ලේඛකයා තමා දුටු සත්‍ය සිද්ධියක් හෝ කාල්පනික සිද්ධියක් ඉදිරිපත් කරන්නට වෙරදරන උත්සාහය තුල තමයි සාර්ථක නවකතාවක් බිහි වෙන්නේ. සැබවින්ම ලේඛකයා පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට ගෙන යන ගන්ථාරූඪ කරන ලද සෑහෙන තරම් දිග කතාව නවකතාව කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මානව ජීවිතයේ පිළිපඳව විවරණය කරන ගද්දමය කල්පිත ආඛ්‍යානය මානව ජීවිතය විවරණය කරන ගද්දමය කල්පිත ආඛ්‍යානය නවකතාවයි කියලා හෙන්රි ජේම්ස් කියන විචාරකයා පවසලා තියෙනවා. ඒ වගේම පුතේ චිකමත්සු කියන ජපන් විචාරකයා නවකතාව පිළිබඳව පහදා දෙන්නේ නවකතාව සත්‍ය හා කල්පිතය අතර පවතින නිර්මාණයක් කියලා. එහිදී ඔව් කතා කරනවා හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව, සිද්ධි පිළිබඳව, චරිත පිළිබඳව, සමස්තයක් වශයෙන් කතුවරයාගේ දෘෂ්ටිය පිළිබඳව. මේ විදිහට බිහිවන නවකතාව සැබවින්ම විවිධාකාර ස්වරූප ගන්නවා. සමහර නවකතා ඓතිහාසික නවකතා වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. සමහර නවකතා විද්‍යා ප්‍රබන්ධ කතා, සමහර නවකතා මනෝවිද්‍යාත්මක කතා, සමහර විෂමතා පිළිබඳ කතා, පන්ති අරගල පිළිබඳ කතා, සමාජ විශ්ලේෂණයන් පිළිබඳ කතා, ඒ වගේම ආගමික සංස්කෘතික පසුබිම් පිළිබඳ කතා තේමා කොටගෙන නවකතාව කියන සාහිත්‍යාංගයට නවකතා කරුවන් ප්‍රවේශය හදා ගන්න. ඇත්තටම නවකතාවක් කියන්නේ සරලාකාරයෙන්ම කුමක්ද කියලා ඔබෙන් අහුවොත් නවකතාවක් කියන්නේ නවතම කතා වස්තුවක් තුළ නිර්මාණය වුණු කතාවක්. නවතම කතා වස්තුවක් තුළ නිර්මාණය වුණු කතාවක්. එමෙන්ම නවකතාව පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට ගෙන යනවා. ඒ කියන්නේ පුතේ කාල්පනික කියන්නේ සිතුවිලි තුල ගොඩනැගිච්ච සත්‍ය ලෝකයක් කරා ගෙන යන්න පුළුවන් නවකතාවකට. ඒ වගේම නවකතාවක මුල මැද අග පිළිගත් සමාජ පරිසරික පරිසමාප්තියක් තියෙන්න ඕන. ඒකම නවකතාව ගන්ථාරූඪ වෙන්න ඕන. ඒ වගේම ඒ නවකතාව තුළ ජීවමාන චරිත සිද්ධි මතු කරන්න ඕනේ. හැබැයි ඒවා කාල්පනික සිත්තම් ලෙසින් නවකතා කරුවාට පුළුවන්
ඒ විවිධාකාර වූ ස්වභාවයන් පාඨකයා වෙත ගෙන එන්නට තමන්ගේ භාෂාත්මක නිපුණතාවය තුළ තමන් පරිහරණය කරන විවිධ වූ භාෂා ශෛලීන් තුළ ඒ වගේම තමන් ඉදිරිපත් කරන පොදු සමාජ සිද්ධීන් තුළ තේමාව සාර්ථක කරගන්නට නවකතා කරුවාට හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම නවකතාවක් රචනා කිරීමේදී නවකතාවට පාදක වෙච්ච කතා විඤ්ඤාසයක් කතා තේමාවක් තිබෙන්න ඕනේ. ඒ කතා තේමාවේදී නිර්මාණකරුවා සිද්ධිමාලාව හා එහි සීමාවන් පිළිබඳව අවබෝධයෙන් කතා කළ යුතුයි. නිර්මාණකරුවා ඒ සිද්ධිමාලාව පිළිබඳව එහි සීමාව පිළිබඳව අවබෝධයෙන් කතා කරන්න ඕනේ. ඒකම ඔහු විග්‍රහ කරන නවකතාව පිළිබඳව ඒ කතාවේ චරිත පිළිබඳව පාඨකයාට සත්‍ය ලෝකෙට ප්‍රවේශ වෙන්න ඉඩ හරින අතර එය ගන්ථාරම කරන ලද කාල්පනික සිත්තමක් ලෙස ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් එය සත්‍යවාදී ලෙස පාඨකයාට දැනෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නවකතාවක් රචනා කිරීමේදී නවකතාවේ තේමාව මොනතරම් ප්‍රබලද කියලා වටහා ගන්නට අපි උදාහරණයක් ගමු. ගම්පෙරළිය නවකතාව. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. ගම්පෙරළිය නවකතාව රචනා කරන්නේ 1945 දී මාටින් වික්‍රමසිංහ නම් ශ්‍රේෂ්ඨ නවකතාකරුවා. මාටින් වික්‍රමසිංහ මේ නවකතාව තේමාව කරගන්නේ වැඩවසම් යුගයේ අර්ථ ක්‍රමයක් සමාජ ක්‍රමයක් බිඳ වැටිලා මධ්‍යම පන්තියේ පහළ වීම. වැඩවසම් සමාජ ආර්ථික ක්‍රමයේ බිඳ වැටිලා මධ්‍යම පන්තියේ පහළ වීම තේමාව කොටගෙන තමයි ගම්පෙරළිය රචනා කරන්නේ. ඒ රචනා කිරීමේදී මේ සමාජ පන්ති දෙකේ තොරතුරු සපයන්නට සමාජ පන්ති දෙක පිළිබඳ සාකච්ඡා කරන්නට අදිරියන් කයිසරුවත්තේ මොහන්දිරම්ගේ චරිතය හා පියාගේ චරිතය භාවිතා කරනවා. ඒකම දුවේ පුතේ ගම්පෙරළිය නවකතාව සිහින් හූ යක්සේ පුංචි නූලක් වගේ නන්දා පියල් ප්‍රේම කතාව විකාශනය කරනවා. ඒ වගේම මතක තියාගන්න ගම්පෙරළියේ තුන් ඈඳුත්තක් වූ යුගාන්තේ නවකතාවත් අපි මේ කතාවේ සාරාංශයේ තේමාව ගැන කතා කළොත් එහි තේමාව තමයි මධ්‍යම පන්තියේ අලුතින් බිහිවන මධ්‍යම පන්තිය වර්ධනය වෙලා ඒ වර්ධනය සමග ඊළඟට බිහිවෙන නව සමාජ පන්තිය අභියස එහි පිරිහීම හා එහි බිඳ වැටීම නවත් සමාජයක් නව යුග අන්තයක් බිහිවීම තමයි මේ කතාවේ තේමාව කරගෙන තියෙන්නේ. ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් තමන් විඳි සමාජ දේශපාලනික ආර්ථික අත්දැකීමක් පදනම් කොටගෙන ගැමියන්ගේ අසරණතාවය, ගැමියන්ගේ දුක් දුම්නස්, උන්ගේ ජීවන පැවැත්ම පිළිබඳව කතා කරන්නේ බැද්දේගම නවකතාවේ. දුලපුතාලා අපි බැද්දේගම නවකතාවට ප්‍රවේශකයේ තවදුරටත් එකතු කරගන්නට පෙර නවකතාවක් ඉදිරිපත් කරන දෘෂ්ටි කෝණය, එහෙම නැත්නම් නවකතාව පාඨකයා අතරට ගෙන එන ක්‍රමවේදය, එහෙම නැත්නම් කතන ක්‍රමය කුමක්ද කියලා වටහා ගන්නට ඕනේ. අපි මද විරාමයක් අරගෙන නවකතාවක් පාඨකයා අතරට ගෙන එන්නට නවකතා කරුවන් භාවිතා කරන කතන ක්‍රමය නැත්නම් දෘෂ්ටි කෝණය පිළිබඳව අවබෝධයක් මේ විරාමයෙන් පසුව ලබා ගමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ, අපි නැවතත් බැද්දේගම විමසුමට ප්‍රවේශ වෙමු. අපි විරාමයට පෙර සාකච්ඡා කළේ නවකතාවක් පාඨකයා වෙත ගෙන ඒම සඳහා
නවකතා කරුවා රචනයේදී භාවිතා කරන කතන ක්‍රමය පිළිබඳව එන්න නැත්නම් දෘෂ්ටි කෝණය පිළිබඳව අපි දන්නවා නවකතාවක් ඉදිරිපත් කරන්නේ මම කියන පුද්ගලයා කේන්ද්‍ර කොටගෙන නම් මම මා යන තැනත්තා ප්‍රකාශකයා වශයෙන් ඉදිරිපත් වෙනවා නම් එම දෘෂ්ටිය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ඒ වගේම ඔහු කියන පුද්ගලයා නැත්නම් රචකයා කියන පුද්ගලයා ඉදිරිපත් වෙලා කතාව කියනවා නම් ඒ කතාව අපි හඳුන්වන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ මේ බොහෝ නවකතා කරුවන් උපයුක්තකට ගන්න දරුවනේ සාර්වවේදී දෘෂ්ටි කෝණය ඒ කියන්නේ කතන ක්‍රමයේදී සම්මිශ්‍රණ දෘෂ්ටි කෝණය ඒ කියන්නේ උත්තම පුරුෂයා විටක විටක ප්‍රථම පුරුෂයා විටක ලේඛකයා ඉදිරිපත් වෙලා කතාවේ සිත් ගන්නාසුළු ආකාරයට ගොඩනගමින් ඉදිරිපත් කරන කතන ක්‍රමය තමයි සාර්වවේදී දෘෂ්ටි කෝණය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා බැද්දේගම නවකතාව දැක්වෙන්නේ සාර්වවේදී දෘෂ්ටි කෝණයකින්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් උපුටනයක් මම ඔබට දෙන්නම්. සිලින්දුගේ සිතුම් පැතුම්ද අදහස් උදහස්ද බොහෝ සෙයින් පුදුමය. වනේටුවත් සහසික වැඩිය. ඔහුගේ කෝපය ඇවිස්සීමට ලෙහෙසි නොවේ. ඔහු සංසුන් ගතිය ඇති මිනිසෙකි. කෙනෙකුට තමාට වරදක් කළාට පිළිගන්න සිතක් ඔහුගේ නැති නමුත් ඔහුගේ කෝපය ඇවිස්සනොත් පැය ගණනක් දවස් ගණනක් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් දහහතේ සිතයි. ඊට පසු හදිස්සියේ එතනින් නැගිට සොරා සොයා ගොස් වන මුර්ගයෙකු මෙන් ඔහු කරා කඩා පනි. එතකොට මේ සිලින්දුගේ චත්ත ලක්ෂණ ඔහුටම ආවේනික ලක්ෂණ ලෙස ඉදිරිපත් කරන්නට මේදී නවකතා කරුවා යොදාගත්තේ සාර්වවේදී දෘෂ්ටි කෝණය. ඒ වගේම දරුවනේ නවකතාව දෘෂ්ටි කෝණය වගේම සමහර අවස්ථාවලදී නවකතා කරුවා යොදා ගන්නවා පාරිසරික සංසිද්ධි සංකේත වශයෙන් අරගෙන. එතකොට පරිසරයේ තියෙන සමහර සිද්ධීන් සංකේත වශයෙන් අරගෙන ඒ මිනිස්සු ජීවත් වෙන වට පිටාව පිළිබඳව ඔවුන්ගේ දුක් දෝමනස්යන් පිළිබඳ සාකච්ඡා කරනවා. එතකොට ගම්පිරිලව කතාවේ කතාරම්භයේදී හිරිගැල පිළිබඳ කරන වර්ණනාව ගම්පිරිලේ සමස්ත ධාර්ණාව පිළිබඳ කරන විග්‍රහයක්. ඒ වගේම බැද්දේගම නවකතාව අපි දන්නවා. බැද්දේගම ගමේ පිහිටීම ගමේ ගැමියන්ගේ ස්වභාවය ඒ ගැමියන් විඳින අනේකවිධ දුක් දෝමනස්යන් පිළිබඳ කරන විග්‍රහය මේ සංකේතමත් පරිසරය තුළින් කියනවා. මම ඔබට සරල ලෙස උපුටනේ කියන්නම්. මහා මොහොතටත් කඳු වැටි වලටත් අතර පහතරට තැනිතලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. එයවටිනුවේ ඝන කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට මැදි වී සිටි හේයින් ඒ ගමට බැද්දේගම නම් ඉබේම ඇතිවකි. මහා මොහොතක් සේපෙන්නු ගම වටා පිහිටි වනරොද නිසා ඈත උතුරෙන් කඳු වැටි උස්සූ පවුරු බිතක සිරිය ඉඳුරා පලකලයේ උණුසුම් වාතයේද දූවිලිද වියලි පොඩි වී ගිය දඬුපත්ද පිසගෙන ආ වන ගඳ ගම පුරා පැතිර ගිය. එතකොට මේ වැද්දේගම මිනිස්සු ජීවත් වන කර්කශ කටුක ස්වභාවයේ පිළිබඳව වැද්දේගම සමාරම්භය තුල නවකතා කරුවා පාඨකයාගේ අවධානයට ලක් කරනවා. එතකොට මේ අවධානය ලක් කිරීමේදී නවකතා කරුවාගේ විශේෂම මාධ්‍ය තමයි පුතේ භාෂාව. නවකතා කරුවාගේ භාෂාව ඇත්තටම ඔබ චිත්‍රපටි නරඹලා තියෙනවා. ටෙලි නාට්‍ය නරඹලා තියෙනවා. නාට්‍ය නරඹලා තියෙනවා. මෙහිදී නාට්‍යකරුවා වේවා චිත්‍රපටිකරුවා වේවා ටෙලි නාට්‍යකරුවා වේවා ඔහුගේ නිර්මාණාත්මක කුසලතාවය නළු නිළියන් තුළින් හෝ පරිසරපති නිර්මාණය තුළින් ශ්‍රාවක ප්‍රේක්ෂකයාට විඳින්නට ලබා දෙන්න පුළුවන්. හැබැයි නවකතා කරුවාට එහෙම බෑ. නවකතා කරුවා පුතේ සියලු සංසිද්ධි චිත්‍රූප දනවන භාෂාවකින් පාඨකයා වෙත ගෙනෙන්න ඕනේ. චරිත විවරණේ හෝ වේවා, පුද්ගල විවරණේ හෝ වේවා, අවස්ථා නිරූපණේ හෝ වේවා, මානසිකව විඳ ගන්නට
මානසිකව සිත්තම් කරන්නට නවකතා කරුවෙකුට භාෂාව අතිශය වැදගත් වෙනවා. එනිසා නවකතාව අනෙක් සෑම මාධ්‍යයකට වඩා අපි දන්නවා ගීතයක් ගත්තොත් ගීතයේදී ඇතැම් විට ගායකයා ඉස්මතු වෙනවා. ඇතැම් විට පද රචකයා ඉස්මතු වෙනවා. ඇතැම් විට සංගීතය ඉස්මතු වෙනවා. හැබැයි නවකතාවක ලේඛකයාගේ ප්‍රතිභාව තමයි ඒ චරිත ජීවමාන කරන්නේ. උදාහරණයක් ගත්තාම අදටත් කයිසරුවත්තේ මොහන්දිරම් අදටත් සිලින්දු අදටත් පුංචි මැණිකල අපේ ජීවිත එක්ක පොරබදනවා. ඒකට හේතුව තමයි ලේඛකයා භාෂාව භාවිතා කළ අපූර්වත්වය හා එහි තිබුණු ශක්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. ඒ වගේම පුතේ මතක තියාගන්න ඕනේ නවකතාකරුවාගේ දෘෂ්ටියත් මේ නවකතා සාර්ථකත්වයට ඉතාමත් වැදගත් වෙනවා. නවකතාකරුවා මිනිස් ජීවිතයේ පිළිබඳ හෙළන ආකල්ප, පරිසරයේ පිළිබඳ හෙළන ආකල්ප, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඕනෑපාකම්, රුචි අරුචිකම්, හැසිරීම්, පුද්ගල සම්බන්ධතා නවකතාව තුළින් ඉදිරිපත් කරන්නට නවකතාකරුවා දක්වන ශිල්පීය කුසලතාවයේ තමයි නවකතාකරුවාගේ දෘෂ්ටිය කියලා කියන්නේ. නවකතාකරුවා එහිදී පුද්ගල ක්‍රියාකාරකම්, පුද්ගල හැසිරීම්, පුද්ගල මානව සම්බන්ධතා මේ සියල්ල පිළිබඳව පුළුල් අවබෝධයකින් කතා කරන, පුළුල් අවබෝධයකින් අවස්ථා තෝරා බේරාගෙන ඒ අවස්ථාවයන් පාඨකයාට ඉදිරිපත් කරනවා. එනිසා නවකතාව සෑම ගද්‍යමය කෘති සම්බද සංසන්දනය කරද්දී දරුවනේ ඉතාම සුවිශේෂ මාධ්‍යයක්, ඒ වගේම රසවත් මාධ්‍යයක්. මේ නවකතාව කියවීමට රුචිකත්වයක් දැක්වුවහොත් ඒ කතාව තුළ ජීවත් වෙන පාඨකයා රඳවා ගන්නට නවකතාකරුවාට හැකියාව ලැබෙනවා. එනිසා තමයි අපට නවකතා උසස් පෙළ අධ්‍යයනය කිරීම සඳහා දීලා තියෙන්නේ මේ කියන රුචිකත්වය තුළ මේ නව නිර්මාණශීලී ඇසකින් අවස්ථා සිද්ධි පුද්ගල චරිතයන් සමාජයන් වටහා ගන්නට නවකතාව ඉගෙන ගන්නට ඉඩ හැර තියෙන්නේ. ඒක මේ නවකතාවක් ආරම්භ වුණේ සිංහල නවකතාවේ ගමන් මඟ පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. සිංහල ඉගෙන ගන්න දරුවෝ සිංහල නවකතාවේ සමාරම්භයන් පිළිබඳව දැනගත යුතුයි. ඇත්තටම අපි දන්නවා සිංහල නවකතාව 19 සේවසේ මුල භාගයේ, 20 සේවසේ මුල භාගයේ අතර කාල සීමාව තුළ, 19 සේවසයි 20 සේවස අතර කාලය තුළ සමාරම්භ වෙලා 20 සේවසේ මුල් භාගයේදී ජනාදරයටපත් වෙලා 20 සේවසේ මැද භාගයේදී ප්‍රබල සාහිත්‍යාංගයක් බවට පත් කරන්නට නවකතා කරුවන්ට හැකියාව ලැබලා තියෙනවා. එනිසා දුවේ පුතේ අපි නවකතාවේ ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කරමු මද විරාමයකින් පසුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු. අපි කතා කරමින් සිටියේ සිංහල නවකතාවේ සමාරම්භය පිළිබඳව. සිංහල නවකතාවේ සමාරම්භය පිළිබඳ සාකච්ඡා කරද්දී අමාවතුර, බුත්සරණ, පූජාමලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මා රත්නාවලිය වැනි කෘතීන් අපට අමතක කරන්න බෑ. ඒකට හේතුව තමයි දේශීය බෞද්ධ පාඨකයා බණකතා සාහිත්‍ය තුළ කතා සාහිත්‍යයක් අවබෝධ කරගෙන ඒ තුළින් ජීවිත අවබෝධය ලබාගත් සාහිත්‍යමය දැනුමක් තිබිච්ච පිරිසක්. එනමුත් මේ නවකතාව කියන නවාංගය
දහනමින සේවස්සේ අගභාගයේදී විසවෙනි සේවස්සේ මුලභාගයේදී ප්‍රචලිත වීමත් සමග සම්ප්‍රදායික බණ කතාවෙන් පෝෂණය වෙච්ච දේශීය පාඨකයා නූතන සාහිත්‍යයෙන් පෝෂණය කරන්නට නූතන සාහිත්‍ය තුලින් ඔහුගේ විඥානය අවදි කරන්නට අපේ කතුවරුන් යත්න දැක්වුවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් 1905 දී සයිමන්ද සිල්වා මහතා मीना नम प्रथम सिंहल नवकताव रचना करनो एद्दास नमसी पहा साइमन द सिल्वा महात्म्या मीना केन प्रथम नवकताव रचना करनो एतुमतव रचना करनो तेरेसा सहा अपे आगम केन तवत नवकता देखा एतुमागे नवकतावल तिविच्च पोदु लक्षणे तमाई अद्भुत सिद्धि कथावट आदेश करगानो अद्भुत सिद्धि आदेश करगत निसामदरुने साइमन सिल्वा महात्मा प्रथम नवकथा खरवा वत एतुमाट हकियावक लबेन्ने नह यथार्थवादी प्रथम नवकथा खरवा बीमट एक हेतु एतुमागे नवकथा अद्भुतवादी लक्षण्यांगेन पोषणे वीम एतुमागेन पशु एद्दास नमसे हयेदे वासनावंत विवाह हेवत जयति सह रोसलिन कियला नवकथा वक्रचना करनो पेदास सिरसेन पेदास सिरसेन महात्मा अनगारिक धर्मपाल तुमल्लागे आभाषेन सिंहल जातीय प्रबोधेट नंगवमिन सिंहल जातीय बुद्धागम लांकीय समाजे पिलिबंदव अधिराज्यवादेंट एरेहिव नगी सिटमिन एवा लांकीत्वय तुल गुणगान्नट वेरदारपु जातिक वीरयो वशेन तमाय අපි සලකනු ලබන්නේ ඒ වගේම තරුණියකගේ ප්‍රේමය අපට වෙච්ච දේ සුචරිතවාදය මහා වියවුල යන්තම් ගැලවුණා ආදි වශයෙන් නවකතා කිහිපයක් අපේ පේදාසිරිසෙන මහත්මා රචනා කරනවා හැබැයි එතුමාටත් හැකියාව ලැබෙන්නේ නැහැ සිංහල නවකතාවේ යථාර්ථවාදී නවකතා කරුවා වීමට ඔබලා දන්නවා ඒකට හේතුව තමයි एतुमागे नवकथा वेल वैडिहार्यात्म दक्न लबुने जातिक वीरत्वे जातिकत्वे आगमिकत्वे एनिसा नवकथा कृतिबिन यथार्थवादी लक्षण अपट हमूने नह इम कृतिवलिन एनिसाम एतुमाट प्रथम नवकथा देवनी नवकथा करुवावे भाग्यहीनुनात हुंदम यथार्थवादी नवकथा करुवावे मे भाग्यहीनुने नह Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දිනේෂ් පෙරමුණ ආචාර්යතුමා සමග අපි සිංහල ඉගෙන ගනිමු නවකතා චක්‍රවර්තී 1909 දී තමයි අපට මේ හමුවන්නේ නවකතා චක්‍රවර්තී නවකතා චක්‍රවර්තී හඳුන්වන්නේ කවුද W.A. සිල්වා මහතා සිරිලතා තමයි එතුමාගේ මුල්ම නවකතාවල සැලකෙන්නේ ඩබ්ලිව් සිල්වා මහත්මයා ගැන කතා කරද්දී එතුමාගේ නවකතා විශේෂිතයි එතුමාගේ නවකතාවල විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ වීර කාන්තා චරිත වීර ප්‍රබල කාන්තා චරිත එනිසා ඔබ මේ මෑතකදී නැරඹන ලද විශේෂ වූ චිත්‍රපටයක් විජේබා කොල්ලේ ඔබ නැරඹ ඇතිනේ නීලමණිගේ චරිතය එතකොට සිරිලතා යග්නස්ගේ චරිතය සුනේත්‍රා හේවත් අවිචාර සමයේ සුනේත්‍රාගේ චරිතය කැලෑහඳ නවකතාවේ මාලනීගේ චරිතය ඒ වගේම විශේෂයෙන්ම දෛව යෝගයේ විජේබා කොල්ලේ රදල පිළිරුව ජූලි හත ආදී වශයෙන් නවකතා රසක් සිංහලයට දායාද කරමින් සිංහල පාඨකයා නවමු අධ්‍යක්ෂින් තුල පෝෂණය කරන්නට දැඩි උනන්දුවක් ගත්ත ලේකකෙක් තමයි W.A. සිල්වා. හැබැයි එතුමාගේ නවකතාවල දක්නට ලැබුණේ වීරකාන්තා චරිත. මීනා නවකතාව රචනා කළ සයිමන්ද සිල්වාගේ නවකතා අද්භූතවාදී. W.A. සිල්වාගේ නවකතා ස්ත්‍රීවාදී. පීදාසිරිසේනගේ නවකතා ආගමිකවාදී. නමුත් 1914 දී නවකතාකරණ ප්‍රවේශ වෙනවා මාටින් වික්‍රමසිංහ ලීලා නවකතාව සමග ලීලා නවකතාව සමග නවකතාකරණ ප්‍රවේශන වික්‍රමසිංහ මහත්මයා
මුල්ම නවකතා රෝහිණී ශීලා ලීලා එවැගේම සීතා මෙවැනි කාන්තා චරිත නිරූපණය කළේ පුතේ ඩබ්ලිව් සිල්ලා මහත්මයා අනුකරණය කරන්නේ හැබැයි සමහර වෙලාවට වික්‍රමසිංහ මහත්මයා චුට්ටක් අත්මි දෙනවා මිරිඟුදිය රචනා කළා ඉනිබිතු 1935 දී මඩුල් දුව රචනා කරනවා 1945 දී තුන් ඈඳුතු නවකතාවේ සමාරම්භක නවකතාව ගම් පෙරළිය කලියුගය යුගාන්තයේ නවකතා තුනක් රචනා වෙනවා ඒ වගේම විරාගය හා භවතරණය වික්‍රමසිංහ මහත්මයාගේ සුවිශේෂ නවකතා අතරට පත් වෙනවා ඒ වගේම යථාර්ථවාදී නවකතා මෙරටට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයාට එතුමා විශ්වසනීය ලෙස චරිත සිද්ධි ගල්පනවා විශ්වසනීය ලෙස තමන්ගේ දෘෂ්ටිය සමාජගත කරනවා විශ්වසනීය ලෙස සමාජ සංස්කෘතික සමාජ පෙරලිකාර ආගමික සංස්කෘතික පෙරලිකාර ලක්ෂණ තත්ත්වානුරූපයෙන් දක්වනවා ඒ නිසා එතුමාට හැකියාව ලැබෙනවා සිංහල නවකතාවේ ප්‍රථම යථාර්ථවාදී නවකතා කරුවා වීමට හා සිංහල නවකතාවේ ප්‍රථම යථාර්ථවාදී නවකතාව රචනා කිරීමේ හිමිකාරිත්වය බාර කරුවා වශයෙන් අප අතරට වැජබෙන් ඒකම අපි දන්නවා නිග්බිතුවේ ජී.බී. සේනානායක කේ. චෛතිලක ගුණදාස සමරසේකර ආදී විවිධ නවකතා කරුවන් සිංහල නවකතාවේ ප්‍රගමණය උදෙසා සදාතරණීය දායකත්වයක් ලබා දෙනවා ඒකම අපි දන්නවා පරිවර්තන නවකතාවලට එන්නට පෙර ඉංග්‍රීසි නවකතා රචනය ද විලේජ් ඉන් ද ජංගල් වැනි බද්දේගම නැමැති පරිවර්තනයේ බිහිවෙන්න පෙර ලෙනාඩ් වුල්ෆ්ලා වැනි විදේශීය රචක ලේඛකයෝ තමන්ගේ පුද්ගලික ජීවන අත්දැකීම් පාදක කරගෙන මහනුවර යාපනයේ දකුණු පළාතේ ජනතාකාර ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිබඳව එහෙම ජනතාව පිළිබඳව මන අවබෝධයක් ඇති කරගනිමින් උන්ගේ දුක් දුම්නස් පිළිබඳව සැකවින් අධ්‍යයනය කරමින් උන්ගේ ජීවිතය පිළිබඳව විවරණය කළා බද්දේගම ආදී නවකතා තුළින් අපි ඔන්න ඔය විදිහට සිංහල නවකතාවේ සමාරම්භය සිංහල නවකතාවේ ආරම්භය පිළිබඳව සරල කෙටි විග්‍රහයක් අද ඔබ අත්ක සාකච්ඡා කළා. ඉතින් අපි මින් ඉදිරියට කතා කරන්න පුතේ ලබන සතියේ මින් ඉදිරියට කතා කරන්න බද්දේගම නවකතාව පිළිබඳව බද්දේගම නවකතාවේ සාරාංශය පිළිබඳව බද්දේගම නවකතාවේ චරිත පිළිබඳව කතා කරමු ලබන සතියේ. එහෙනම් අපි ලබන සතියේ බද්දේගම නවකතාව රස විඳීමට පූර්විකාවක් සමග නැවත හමු වෙමු ඔබ සැමට ආයුබෝවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life.